අයිබුවන් හරිදි හරියට ගෙනෙන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ස්වෛරී ආරක්ෂිත සහ නිදහස් රටක් බිහි කිරීමට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි ගුවන් හමුදාවට අයත් යානයක් හපුතලේදී කඩා වැටේ අනතුර වරක්වා ගැනීමට නියමුවා දැරූ දැඩි උත්සාහය කලකට පසු හමු වූ මිතුරන් මංගලගේ ප්‍රතිත්‍රස්ත පනත දිනේෂ් අහෝසි කරයි බණ්ඩාරගම මාර්ග රියානතුරක් ප්‍රථමින් දේශීය පුවත් අටවන පාර්ලිමේන්තුවේ සිවුන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී ජනාධිපතිවරයා සිය රාජාසන කතාව සිදු කරමින් ප්‍රකාශ කර සිටියේ රටේ ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ව්‍යවස්ථා වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි. ඉකුත් දෙසැම්බර් මාස දෙවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව අටවන පාර්ලිමේන්තුවේ සිවුවන සභාවාරය ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා. කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීම ප්‍රථමයෙන් සිදු වූ අතර එන අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය පාර්ලිමේන්තුව වෙත සම්ප්‍රාප්ත වුණා. इन अनुतुरुव जनाधिपति गोटाबे राजपक्ष महता सह जनाधिपति आर्य अयोमा राजपक्ष मैतिनिय पार्लिमेंतु पारिश्रय वेत पेमिनिया मेदी सांप्रदायिक वसिदु करन अश्वारोहकीन पेरटु करगात विशेष रात पेरहर हो त्रिविध हमुदा उत्तमाचार एतुलु आचार वेडिमुर पवत्वीम जनपति नियमेन अतिटुवा तिबीम विशेषत्वयक जनाधिपति गोटाबे राजपक्ष महतागे पेमिनीमत समगम जनपति दज उडुकुमु किरीम सिदुना इन अनुतुरुव जनाधिपति वरया पिलिगनमिन जयमंगल गीत गायना कले සෙන්කෝලේ රගත් වේත්‍රධාරී පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා එන අනතුරුව සභාව වෙත පිවිසුණා. අතිගරු ජනාධිපතිතුමා සභාවාරයේ ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන හෙබ වූ අතර එහිදී ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කරනු ලැබුවා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලකීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදු වූ තුමයි සමානුපාතික චන්ද්‍රකමය තුල ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. පැහැදිලි තීන්දුව තීරණගත නොහැකි අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථා දායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම විවස්ත වෙනසක් තුලින්ම විසඳාගත යුතුයි. රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ පැවති තේපෙන් සංග්‍රහයෙන් අනතුරුවයි මෙලෙස ඔවුන් අදහස් පළ කළේ. Thank you.
විවිධ බඳු සාහනිපත් කළා ආයෝජනය ආකර්ෂණය කොට යළිත් ආර්ථිකය පණගැන්වීමට ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමට නිෂ්පාදනය වැඩි කිරීමට සම්පූර්ණ පියවරවල් තවත් වේගවත් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනරාජ පණිවිඩය මුළු රටටම ඉතාම වැදගත්. රට කඩා කප්පල් කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව හරි දේ කරනවා නම් හරි දේට අපි අගය කළා. ඒකට සහයෝගය දෙන්න අපි ලෑස්ති. ප්‍රතිපත්ති රාමුව ඉතා පැහැදිලිව සිය රාජාසන කතාව තුලින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. රටක් ඉදිරියට ගෙනියන්න පේනවා. දැන් කියපු දේ කරන්න අමාරුලා තියෙනවා කියලා. මොකද අද නූතන ලෝකයේ එකක් කියලා එකක් කරන්න බෑ. ඉතින් ඒක තුල අපිට විශ්වාසයක් තියෙනවා. අප ඉදිරියේ ඡන්දය තුලින් ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපයක්. මම විශ්වාස කරනවා අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මුළු අදහසම කැටි කරගෙන අපේ රට අලුත් රටක් අලුත් අදහසක් ගේන අලුත් දේශයක් බවට පරිවර්තනය කරන්න අපිට පුළුවන් වෙයි කියලා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව කණ්ඩායමක් හැටියට අපි සාකච්ඡා කරලා ඒ පිළිබඳව අපේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතර කාලයක් පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියලා කියපු ජනතාවට දැන් පාර්ලිමේන්තුවට බෝම්බ ගහීම නෙමෙයි කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව තුළ බුද්ධිමත් විදිහට සංවාදය දෙන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවේ වෙන එකයි රටේ ජනතාව විදිහට සියලු දෙනා කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම එච්චරම පහසු වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා ගොඩක් ප්‍රතිපත්ති ප්‍රකාශ ලියන්න දක්ෂයි, කරන්න අපි දක්ෂතාවයේ ගොඩක් පිරිස අඩුයි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම ආසාවෙන් ගහන් හිටියා BM රාජපක්ෂගේ ඉඳලා ඉතිහාසය ගැන කියපු ටිකයි, සාටකය ගැන කියපු ටිකයි, ඒ ටික නම් ආසාවෙන් අහන් හිටියා. වැඩ කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තියෙන්නේ, වැඩ කරන ආණ්ඩුව. ඒ නිසා මේ ඒ බර්දිය තියෙන තනතුර තියෙන වැඩ කරන්න ඒක තියෙන යුතුකම් වගකීම් මම ඉටු කරනවා. සුද්ධේ තියෙන බලගතුම අභියෝගය තමයි රජයේ ආදායම වගේ තුන් ගුණයකට ආසන්න වියදමක් තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැටුප් බිලයි, ඒ වගේම ණය පොලියයි ගෙවා ගන්න රජයේ ආදායම මදි. ඉතින් ඒ නිසා අපි බලන් ඉන්නවා ඒක කොහොමද ඒ මූල්‍ය කල්පනාකරණය අනාගතයේ සිද්ධ වෙන්නේ කියලා. හපුතේ නගරයේ ආසන්නයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද දැසන අනතුරකට ලක් වුණා. මෙම අනතුරෙන් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනා සහ තවත් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර අදාළ අනතුර පිළිබඳව ස්වා බැලීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළා. හපුතලේ තඹපිල්ලේ වතු අය ආසන්නයේදී අද උදැස්සන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරකට ලක් වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී යානය හම්බන්තොට වීරවිල සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පියාසර කරමින් තිබූ අතර මෙම යානය ආවේක්ෂණ රාජකාරී සඳහා පිටත්ව තිබූ ගුවන් යානයක් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. අනතුරින් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා සහ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බලගන නායක WAMBNB වීබැද්ද බලපන්ති ලුතිනල් KMDL කුලතුංග සහ සහාය නිලධාරින් වන සරයන් DW PW කුමාර සහ LAC හෙට්ටිආරච්චි යන ගුවන් හමුදා නිලධාරින් සිව් දෙනයි මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ අතර අද පෙරවරුවේ සිදු මෙම ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරින් සිව් දෙනා අතරින් නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චි මහතා මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සහෝදරින් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මෙම ගුවන් නිලධාරියා ජනවාරි පළමුවනදා නිවසේ රැඳී සිට නැවතත් සේවයට වාර්තා කර තිබෙනවා. විවාහකයෙකු වන මහතා 2009 වර්ෂයේදී ගුවන් හමුදාවට එක්ව ඇති අතර මිය යන විට 30 වියෙහි පසු වුණා. අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා විසින් දැඩි පරිශ්‍රමයක් දරමින් යානය ජන මුක්ත ස්ථානයක් වෙත පියාසර කරවීමට ප්‍රබල උත්සාහයක් දරූ බවට සාක්ෂි පවතින අතර එය සිද්ධිය ඇසින් දුටුවන්ද පවසනවා. උඩට ආවා, එවිලා අර මල් ගහක් තියෙනවා අපේ ගේ ඉස්සරහා, ඒකට වදින්න ගියා. ඒක වදින්න නැතුව එයා U-turn එකක් ගත්තා. බේර ගන්න පුළුවන් විදියට එයා ගන්න ඇති. ඕක ඇවිල්ලා ගහට වැදුණා. ගහට වැදිලා තමයි වැදිච්ච ගමම මෙම අනපේක්ෂිත අනතුර හබුතලේ තඹපිල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අදාළ අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සුව බැලීම සඳහා ගුවන් හමුදාව කමිටුවක්ද පත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු ලබාගත් තොරතුරු මත මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් මේ අනුවට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධ වැඩිදුරටත් ඒ ආයතන ප්‍රධානීන්ගෙන් සහ ලබාගත් තොරතුරු තහවුරු කරනවා.
මේ අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව. මේ අතර මෙම ගුවන් යානයේ කඩාවැටීමේ හේතුවෙන් කම්පණයට පත් වූ කාන්තාවන් දෙදෙනෙකු හබුතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බණ්ඩාරගම මොරොන්තුඩුව ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරගම කළුතර මාර්ගයේ මොරොන්තුඩුව පන්සන්දියේදී අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය අංශයේ සඳහන් කළේ ලොරි රථයක්, ස්ත්‍රී රථ රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි. අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් දෙදෙනාගේ සිරිටු මොරොන්තුඩුව ගෝනදුව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු කළුතර නාගොඩ මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පසුගිය රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. පසුගිය මුළු කාල පරිච්ඡේදයේ තුලදීම මේ රටේ ඒකාබද්ධ විපක්ෂයේත් එවැගේම මේ රටට ආදරය කරන සියලුම සංවිධාන හා පුද්ගලයන්ගේ ඉතාම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තිබුණ ප්‍රතිත්‍රස්ත පනත සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා වෙන යෝජනාව කැබිනට් මණ්ඩලයට විදේශ සම්බන්ධතා පිළිබඳ ගරුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. දැන් 78 තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඒ ආකාරයෙන්ම බලරහිතව තියෙන අතර මින් ඉදිරියට ප්‍රතිතක්ෂ පනත යනුවෙන් ත්‍රස්තවාදීන් හුරතල් කරන්නට අදාළ වෙන පනත සම්පූර්ණයෙන් අකුලගෙන තියෙනවා. සියලුම ජනවර්ගවල ඇසක් මෙන් රැක ගැනීමත් ත්‍රස්තවාදයේ වළක්වල බියෙන් හා සැකෙන් තොරව සෑම පුරවැසියෙකුටම ජීවත් වෙන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙන ආකාරයට සැමට එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට මේ වර්ෂයේ සිට අපේ මව්බිම පරිවර්තනය වෙනවා. ඔබට පැවති ආණ්ඩුවට ඔබතුමාලා චෝදනා එල්ල කරා. මේ ගිවිසුම විකුණා දැමීමක් නේ බදු දීමක් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒක පසුගිය ආණ්ඩුව කාලෙදී ගත්ත තීන්දුවක්. එම ගිවිසුම එලෙසම ක්‍රියාත්මක වෙනවද? අපි රජය එතකොට මේ විදේශ ආයෝජන රටට වාසී ලෙස ලබා ගැනීමේදී ඉඩම් සින්නක්කර විකිණීමේ ප්‍රතිපත්තියෙන් රාජ්‍ය දේපළ පුද්ගලීකරණයේ ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය නෙමෙයි. අද මේ ප්‍රකාශනයේ සඳහන් බදු දීම් දිගටම කෙරෙනවා. බද්දර ගත්තාම මේ බදු කාලය අවසන් වෙච්චාම ඒ භූමිය අයිති වෙන්නේ රජයට. වර්තමානයේදී තියෙන්නේ අපි සියලුම රටවල් සමග මිත්‍රශීලී ආර්ථික සහයෝගිතා දේශපාලන සහයෝගිතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තමයි මේ සඳහන්. සියත රාත්‍රී පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.